මගේ ගම ගන්තුන. ඉතාම පිටිසර ගම්මානයක්. පිටිසර වුණාට හරිම ලස්සනයි. ඒ වගේ ගමක ඉපදෙන්ට ලැබීම ගැනත් මං බොහොම සතුටු වුණා. මේක හතර කෝරළේට අයිති ගමක්. ගෙදර ඉඳලා බැලුවම වෙල්ලාය තමයි පේන්නේ. දෙපැත්තෙන්ම ඔයවල් දෙකක්. මගේ පියතුමා සක්‍රාගේ කිරිමැණිකා කියලා ඒ ගම්බද නාමයකින් තමයි හඳුන්වන්නේ. අම්මා යද්දෙහිගේ සේති කියලා තමයි අම්මගේ නම. කේන්දරයේ විදිහට නම් මං ඉපිදලා තියෙන්නේ 1942 නොවැම්බර් මාසේ 11 වෙනිදා. නමුත් උපන්න සහතිකයේ තියෙන්නේ 1943 පෙබරවාරි මාසේ 19 වෙනිදා කියලා. ඉතින් රාජකාරී කටයුතු වලදී උපන්න සහතිකයේ තියෙන උපන්දිනය මම පාවිච්චි කරනවා. අනිකුත් සියලු කටයුතු වලදී මම පාවිච්චි කරන්නේ කේන්දරයේ තියෙන දිනේ තමයි 1942 නොවැම්බර් මාසේ 11. මම ඒ දිනයට වැඩියෙන් කැමති. මම මහාන වෙලා තියෙන්නේ නොවැම්බර් මාසේ 12. ඔක්කොම අම්මා තාත්තට දරුවෝ 9 දෙනෙක් ඉඳලා තියෙනවා. මම දන්නේ නැහැ සමහර අයියලා දෙන්නේ කුපුංචි කාලේ නැති වෙලා තියෙන්නේ. මානායක හාමුදුරුවෝ ගිහි කාලේදී කරුණාරත්න කියලා නමින් තමයි හැඳින්නුවේ. මගේ ළඟම වැඩිමාළු සහෝදරයන් නිසා අපි දෙන්න ඉතාමත්ම කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඒ වගේම සියලුම වැඩ කටයුතු කළේ සහයෝගයෙන් එකට පාසල් ගියේ එකට. අපි පාසල ඇරලා ආපුවම බොහෝ විට අපේ හරක් හිටිය පියාගේ ගොවිතැන් වලට ඇති කරපු අපි දෙන්න හරකුන්ට අවශ්‍ය තනකොළ ආදිය කපාගෙන ඇවිල්ලා පෑවෙලා තමයි ඔයිට ගිහිල්ලා නාන්නේ. පාසල් ගියේ ගන්තුන උඩගම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව. දැන් ඒ පාසල තිබිච්ච තැනක්වත් නැහැ. තිබිච්ච තැන තියෙනවා ගොඩනැගිලි. පාසලක් හැටියට මුකුත් නැහැ. බාලාංශය ඉහළ බාලාංශය 1-2 කියලා නිගී. 2 සමත් වුණාට පස්සේ පල්ලේගම බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ආවා. අද ඒ පාසල ගන්තුන කඳුරට මහාවිද්‍යාලය කියලා තමයි අද හඳුන්වන්නේ. එදා සාමාන්‍ය පාසලක්. ඉතින් මම අවුරුදු 14ක් වගේ වෙනකන් තමයි ගිහි ජීවිතය ගත කළේ. කාලයක් ගමේ නැතුවත් හිටියා. ඒ නැතුව හිටියේ නැටුම් ඉගෙන ගන්න ගිහිල්ලා. හැබැයි ඉතින් අවුරුද්දක්වත් එතන ඉන්න උනේ නැහැ. ඉගෙනීමට ආසාව තියෙන හින්දා ආපහු පාසලට ආවා. වාර දෙකක් විතර ඉන්නේ නැතුව ඉඳලත් මං 3 වෙනි වාර විතරක් ඉඳලත් ඒ වාරෙත් පන්තියේ පළවෙනියා බවට පත් වුණා. ඔය අතර කාලේ අවුරුදු 14ක් වගේ වෙනකොට මං එතකොට 7 පන්තියේ හිටියේ. අපේ තාත්තා මට එක දවසක් හවස කතා කරලා අහනවා, ළමයි උඹට මහාන වෙන්න පුළුවන්ද? මාත් ඉතින් පඬිතුමට වගේ පුළුවන්කෝ එකපාරට. ආයේ බෑ කිව්වේ. කල්පනා කරේ මොකුත් නෑ, පුළුවන් කිව්වා. හැබැයි පස්සේ දැනගත්තා මල්ලිගේ මගේ දෙන්නගම කේන්දරේම වරලා මාව මහාන කරන්න හොඳයි කියලා තෝරාගෙන හිටියේ බව. අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට බාර දුන්නා. ලොකු හාමුදුරුව තමයි මේ කියලා තියෙන තාත්තට මේ ළමය මහාන කරන්න කියලා. ලොකු හාමුදුරුව කියලා කියන්නේ මඩවල ආනන්ද ඥානතිස්ස හාමුදුරුව. පස්සේ හතර කෝරළ මහදිසාවේ ප්‍රධාන සංඝනායක බවට පත් වුණා. අනිත් ගුරු හාමුදුරුව තමයි අලපලාවල මහින්ද ඥානතිස්ස නායක හාමුදුරුව. ඒ කාලේ ලොකු හාමුදුරුව. පස්සේ සතර කෝරළේ නායක පදවියට පත් වෙලා අමරපුර චූලගණ්ඩි පාර්ශ්වයේ අනුනායක බවටත් පත් වෙලා තමයි උන්වහන්සේ අපවත් වුණේ අලපලාවල ශ්‍රී ඥානතිලක පරිවෙනාධිපති පරිවෙනාදීස්වර නායක හාමුදුරුව. මම ඇවිල්ලා හිටියේ මාසේ මහනුවෙන්ට. මහනුවෙන්ට ඉස්සරින් දවසේ මං ගියා අම්මගෙන් අම්මගේ අතින් කාලා එන්න. එහෙම කෑම කාලා ඇවිල්ලා පහුවදා මහනුවනේ ඒ 1956 නොවැම්බර් 12 වෙනිදා. ඒ වෙනකොට අලුතෙන් පිරිවෙන පටන්ගෙන දුන පේරදිරි අපේ ලොකු හාමුදුරුවන්ගේ හිතවත් හාමුදුරුවරු උන්වහන්සේලා කියලා තියෙනවා මේ පොඩි දෙනම අපට දෙන්න කියලා. ඒ අනුව තමයි පේරාදෙනි සාරානන්ද පිරිවෙනට 1957 අවුරුද්දේ මට මතක විදිහට මේ මාසේ 9 වෙනිදා ඇතුළත් කෙරේ. අවුරුදු 2ක් විතර ගෙන ගන්නකොට මට ටිකක් ඒ පිරිවෙනෙන්ට අකමැත්තක් වුණා මොකක් හරි හේතුවක් නිසා. මම ලොකු ආදරණිකව මට මේ පිරිවෙනේ ඉන්න බෑ, වෙන පිරිවෙනට යන්න ඕන කියලා.
ඉතින් මට මුල් තැන දීලා ලොකු ආමුදුරු ඒ පිරිවෙනෙන් දෙනමම අස්කර ගත්තා 1959. 60 අවුරුද්දේ මුලදී ඇතුළත් කළා. මම ඇතුළත් වුණා පිළිමතලාවේ හැරමිටිගල ශාස්ත්‍ර අලංකාර පිරිවෙනට. එහෙදි තමයි අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින්නේ 1960. ඒ පිරිවෙනේ ඉන්න කාලේ බොහොම හිතවත්ව ගුරුහාඳුරු අපට සැලකුවා. එක නමක් තමයි පරිවේනාධිපති හාඳුරු රත්නින්ද අනුමදස්ස හාඳුරු. ඊළඟට පල්ලේගම පීරතන හාඳුරු. ඊළඟට මඩදෙණිය බුද්ධරක්කිත හාමුදුරුවෝ. ඒ මඩදෙණිය බුද්ධරක්කිත හාමුදුරුවෝ සහ පල්ලේගම පීරතන හාමුදුරුවෝ මගේ සමුරු පොතේ ලියාපු සටහන් දෙකක් මම හොඳට පාඩම් කරගෙන තියෙන මතකයි. එකක් තමයි අදුනාගත වදුකා සමයේ චේතසා විහෙරස්සාමීති සික්ඛිතබ්බං. ඒ කියන්නේ අලුතගෙන මනාලියක් වගේ මේ ඉන්නවා කියලා හික්මෙන්ද කියලා. බොහොම ලැජ්ජයින අලුතින් ආපු එක්කෙනා ඊපස්සේ සරුණාට මහත්තයාට එම මුල කාලේ හරි ලැජ්ජයිලු. අන්න ඒ වගේ වික්ෂූන් වහන්සේ නමක් බොහෝම ලැජ්ජාබාහැතුව ජීවත් වෙන්න ඕන කියන පණිවිඩය තමයි උන්වහන්සේ මට දුන්නේ. අනිත් එක තමයි මඩදෙණේ බුද්ධරක්කිත පණ්ඩිතහරුව ලියනවා ඔබ ඉගෙනීමට සහ සමිතියේ කටයුතු පිළිබඳ දැක්වූ උනන්දුව අපේ සිත් ප්‍රබෝධවත් වීමට හේතුය. මේ උනන්දුව දිගටම ගෙන ගියොත් ඉතා දුර්ග ප්‍රදේශයක පිහිටි ගන්තුනේ ගම්පෙදෙසින් මුළු සිරිලකට ප්‍රයෝජනවත් පඬිරුවණක් බිහිවනු දැක අපට වඩාත් සතුටු විය හැකිය. හැරමිටිගල පිරිවෙනෙන් පස්සේ මම යන්නේ විද්‍යෝද විශ්වවිද්‍යාලයට 1963. මට ශිෂ්‍යත්වයක් ලැබුණා සයිමන් හේවතරණ ශිෂ්‍යත්වය කියලා. ඒකට රුපියල් 500 අවුරුද්දට ලැබෙන්නේ. ඒකෙන් ඔක්කොම වේදන් දරාගෙන තමයි ඉගෙන ගත්තේ. අවසාන විභාගයේදී ප්‍රථම පන්ති සාමාර්ථයක් ලැබෙයි කියලා සියලුම ගුරුවරු හිතුවා මං ගැන. නමුත් මට ලැබුණේ දෙවෙනි පන්ති ඉහළ පෙළ සාමාර්ථයක්. ඒ උපාධිය අවසන් වුණාට පස්සේ මම ටික කාලයක් පිරිවෙනක උගන්නන අදහසින් ගියා. නමුත් අතරමඟදී ඒක වෙනස් වුණා එක්තරා හේතුවක් නිසා. මං දිගටම පන්සල් ආවේ නැහැ. ගම්පහ බැන්ලේ මුල්ලේ විද්‍යාසේකර පිරිවෙනි මගේ හිතවත් හාමුදුරුවෝක් හිටියා. ඒ කාලේ කෝට්ටේ නාරද. ඒ කෝට්ටේ නාරද හාමුදුරුවෝ නිසා මං එතන හිටියා. නිකන් ඉගැන්නුවා වැටුපක් මුකුත් නැහැ. ඒ ඉන්න කාලේ පත්තරේක පළ වෙලා තිබුණා සරික්කා මුල්ලේ සිරිනන්දන පිරිවෙනට ගුරුවරයෙක් ඕන කියලා. මං ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ගියාම කිව්වා හැබැයි මේ පඩියක් නම් හරියට ලැබෙන්නේ නැහැ, කැමති නම් එන්න කියලා. රුපියල් 50යි පඩිය මාසෙකට. ඒ තත්ත්වය කියන්නේ මම කියන්නේ පඩි ගණන කියන්නේ නෙවෙයි. මං බාරගත්තා. 69 වෙනකොට මාව බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් ආරාධිත කථිකාචාර්යවරයෙක් වශයෙන් බඳවා ගත්තා විද්‍යෝද විශ්වවිද්‍යාලයටම. මං ඉතාම ප්‍රිය කරපු මහාචාර්ය කොටගම වාචිස්ර හාමුදුරුවෝ තමයි මේ පිරිවෙනට මාව හඳුන්වලා දුන්නේ. ඒ වුණාට උන්වහන්සේ අපවත් වුණන් පස්සේ ඒ පුරප්පාඩුවට දෙනමක් ගත්තා බාහිර කථිකාචාර්යවරු වශයෙන් මාව එක්කෙනෙක්. ඊට පස්සේ තාවකාලික කථිකාචාර්ය තනතුරු ලැබුණා 1970. අවුරුදු 7ක් යනකම් මාව ස්ථිර වුණේ නැහැ. අන්තිමට මම පාසලකට ආවා. එතකොට මං එම්මේ උපාධියත් ලබාගෙන රුපියල් 250යි පාසල වැටුප් ලැබුණේ. ඒක මට ලැබුණේ මාතලේ ගියේ නැහැ. ඒ වෙනකොට මම සුබතරම් පිරිවෙනේ උගන්නනවා. එහාට යන්න කල්පනා කරලා ආපහු කොහොම හරි මෙහෙ හිටිය අය කෑගල්ලේ හිටිය. එතකොට කළුගල්ල ඇමතිතුම අධ්‍යාපන ඇමති එතුමට කියලා මාව අපි මල්ලියමත් ගිහිල්ලා කියලා වෙන්න ඇති මේ ගමේ පාසලට ගත්තා කඳුරට මහවිද්‍යාලයට. එහෙ වැඩි කාලයක් ඉන්න උනේ නැහැ. නැවතත් මට ආරාධනා කළා මීරිගම බෞද්ධ ගුරු විද්‍යාලයක අලුතෙන් ආයතනයක් පටන් ගත්තා ඒ ගුරු මණ්ඩලයට. එතනත් අවුරුදු 7ක් විතර ඉනකොට ආපහු විශ්වවිද්‍යාලයෙන් ස්ථිර කථිකාචාර්ය මණ්ඩලයට බඳවා ගැනීමට මට ඉල්ලුම් පත්‍රයක් එවුවා. එහෙ හිටිය අංශ ප්‍රධාන මහත්මයාම ආචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහාචාර්ය. මගේ තුන් වහන්සේගේ තාශ්‍රය අවුරුදු 30කට වැඩි.
උන්වහන්සේ ඉගෙන කියාගෙන උපාධි ලබාගෙන ආචාර්ය වරයාණන් වහන්සේ නමක් වශයෙන් විවිධ ශාස්ත්‍ර ශාලාවන්හි විද්‍යායතනයන්හි සාර්ථක අධ්‍යාපනික සේවයක යෙදුණා. ඒ අතර උන්වහන්සේ මා හිතන විදිහට කල්පනා කරන්නට ඇති මීට වඩා මට පුළුල් සේවාවක් ඉටු කරන්නට පුළුවන්. ඒ අදහස අනුව උන්වහන්සේ අප සමග ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය ගොනුකර ගැනීමේදී මහා ව්‍යායාමයක සහෝදරත්වයෙන් යුතුව යෙදුණු මහතෙර නමක්ය කියන බව බලවත් සතුටින් කිය යුතු කරුණක්ව තිබෙනවා. ආචාර්ය උපාධිය කරගැනීමේ අපහසුතාව මට ආවා. මට මේක කරගන්න දැන් අවස්ථාව ලැබෙන්න මේ තත්ත්වය නිසා මම විශ්වවිද්‍යාලයෙන් අයින් වෙන්න ඕනේ කියලා. වැඩිය ප්‍රචාරය වුණේ ගුරු හාමුදුරුවන්ට සලකන්න ඕනේ හින්දා තමයි ගන්තුනේ හාමුදුරු ආපහු පන්සලට වැඩි කියලා. මම ඒක වෙනස් කරන්න ගියෙත් නැහැ. ඒකත් එක හේතුවක්, ප්‍රධාන හේතුවනේ අරග. ආපහු මම එතනින් අයින් වෙලා මෙහෙ ආවා. හැබැයි මට පුළුවන් නම් ඉස්කෝලේ උගන්වන්නට තියෙනවා නම් හොඳයි කියලා හිතලා මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා. මට මම මෙහෙම කෙනෙක්, මට ගමේ පාසලට පත්වීමක් හදලා දෙන්න කියලා පළාත් සභාවට. කැඳවලත් තිබුණා. ගියන් පස්සේ නම කිව්වම ඔබ වහන්සේගේ නම ප්‍රසිද්ධ හාමුදුරනමක් ඉන්නවනේ කියලා මේ ඒ අධ්‍යක්ෂතුමා කිව්වා. ඒ මම තමා කිව්වා. ඉතින් ඔබ වහන්සේගේ තත්ත්වයට අපට එහෙම පත්වීමක් දෙන්න බෑනේ. මොකද තත්ත්වේ උනේ නැහැ. මට ඉස්කෝලේ උගන්වන්නට යෝන නොමිලේ උගන්වන්නට පත්වීම දෙන්නෙත් නැහැ. කොමාරි ලැබුණේ නැහැ. ඒ නොලබුණාය කියලා මම අධ්‍යාපන කටයුතුලින් අයින් වුණේ නැහැ. මුලින්දලාම මම දහම් පාසල් පොත් ලිවීමේ කටයුතුලේ යෙදිලා හිටියා. මුලින්ම ගියේ දහම් පාසල් තුන්වෙනි ශ්‍රේණියේ උපදේශකවරයා වශයෙන්. නමුත් ඒ ලියන දිව බැලුවම මට ලියන්න වුණා ඒවා. උපදෙස් දීලා හදන්න බෑ. අතිගෞරවාස්පද මහානායක හාමුදුරුවන් වහන්සේ අපට මුණගැහෙනවා ග්‍රන්ථකරණයේදී පොත්පත් ලියන්නට. කෙසේ හෝ විවේකයේ ලබා ගන්න අපේ මහානායක මාහිමියන් වහන්සේ විශේෂයෙන් පාසල් පෙළපොත් සම්පාදනයේදී දක්වන උනන්දුව අගය කරන්නටම අවශ්‍ය වෙනවා. අද වියත් ගැඹුරු සහ ශිෂ්‍ය මනස හඳුන්වා ගන්න යතිවරයන් වහන්සේලා බොහෝසෙයින් අඩුයි. සාමාන්‍ය අධ්‍යාපනයේ පාසල් පෙළපොතක් ලියනකොට මිත්‍රශීලී ශිෂ්‍ය මිත්‍ර පොතක් හදන්න අපේ අතිගෞරවාස්පද මහානායක හාමුදුරු ළඟ තිබෙන්නේ මහා පුදුම කුසලතාවයක්. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බුදුදහම පොත් පෙළ දිනපතා පාසලට යන බුදුදහම පොත් පෙළ ඒව නිර්දේශ හදන්න මාව කැඳවලා තිබුණා. දිගටම ඒව කරගෙන ගියා. ජාතික අධ්‍යාපන ආයතනයේ මොඩියුල ලිවීම කියලා එකක් තිබුණා. මේ ස්වයං අධ්‍යයන පාඨමාලා ඒ කටයුතුට මාව ගත්තේම මීරිගම ගුරු විද්‍යාලයේ හිටිය විදුහල්පතිතුමා. දහම් පාසල් පොත් ලිවීමේ මණ්ඩලයේ ඒ උපදේශක මණ්ඩලයේ අදටත් ඉන්නවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ලියන බුද්ධ ධර්ම පාඨ ග්‍රන්ථ එකේ ඉඳලා 11 දක්වා පාඨ ග්‍රන්ථ ලිවීමේ ඒ ලේඛක මණ්ඩලයේ ඉන්නවා. උසස් පෙළ බුද්ධ ධර්මයේ සහ බෞද්ධ ශිෂ්ටාචාරයේ නිර්දේශ පත්‍ර ගුරුවත් පොත් ලියන ඒ මණ්ඩලවල ඉන්නවා. අනිත් මහාචාර්යවරුන් සමග බොහෝ විට පිට පළාතක පන්සලකට ගිහිල්ලා උන්වහන්සේට පුළුවන්කම දුන්නා හොඳ පැවිදි ජීවිතයක් ගත කරන්න, හොඳ සැප සම්පත් ඇතු වෙන්න පුළුවන්කම තිබුණා. ඒත් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ධූරේ පවා අත්තරලා ඒ තමන්ට ලැබුණු වැටුප් අත්තරලා දාලා මේ පන්සලේ ගමේ ගම්වැසියන්ගේ දියුණුව උදෙසා ඇවිල්ලා කටයුතු කරන්න පටන් ගත්තා. ඒ අනුව ඉතාමත්ම වටිනා සේවයක් මේ ගමට අපේ මහානායක හාමුදුරන්ගෙන් සිදුවෙන බව අපට ඉතාමත්ම පැහැදිලිව පේනවා. දැනටත් මේ විහාරස්ථානයේ ගමේ සංවර්ධනය මුල් කරගෙන ඒ සංවර්ධනයට අතහිත දීගෙන මූලිකයා හැටියට කටයුතු කරමින් උන්වහන්සේ
මේ කාල සීමාව ඉතාමත්ම උසස් තනතුරට නිකායේ උසස්ම තනතුරට පත් වෙලා කටයුතු කරනවා. අපේ මඩවල නායක හාමුදුරුව අපත් වුණාට පස්සේ මට විහාරාධිපතිකම කමේ කටයුතු කරන්න සිද්ධ වුණා. හැබැයි ඊට පෙර මම විහාරාධිපති තනතුරට පත් කරලා හිටියේ. අපේ නායක හාමුදුරුව තනතුරු අල්ලගෙන හිටිය කෙනෙක් නෙවෙයි. මම එක දවසක් ලියලා ඇව්වා අම්පාරයට මට විහාරාධිකාරී කියලා පාවිච්චි කරන්න ඉඩ දෙන්න මේ චරිත සාහිතයකක් ලියාගන්න බෑ කියලා. නෑ නෑ විහාරාධිකාරීනේ විහාරාධිපති කියලාම ලියාගන්න කිව්වා. කිව්වා විතරක් නෙවෙයි ඊළඟ පතාව ඇවිල්ලා ඔප්පුවකුත් ලියලා දුන්නා මෙන්න විහාරාධිපතිකම කියලා. ඒ වුණාට මං පාවිච්චි කළේ නැහැ උන්වහන්සේ අපවත් වෙනකම්ම. අපවත් වුණාට පස්සේ විහාරාධිපති හැටියට කටයුතු කළා. ඒ කාලය තුලම තමයි විහෙර වහන්සේ දිගලේ එක උපාසිකාවක් මුලවලා ඇලිස් නෝන මන්ත්‍රීරත්න කියලා ඒ මහත්මියගේ ධන වේදමින් තමයි ඒ විහෙර වහන්සේ දිගලේ ධර්මශාලාව 1952 විතර පටන් ගත් එකක්. මම මහනුවරට පෙර මහනුවර රුපිනේ අඩි 50යි දිග පස්සේ ඒක අඩි 80 දක්වා අපේ හාඳුරු පල දික් කරා. මම පැමිණියට පස්සේ පිරිවෙනක් පටන් ගන්න අදහස තිබුණේ. ඉතින් ඒවා කරගන්න ලැබුණේ නැහැ. උන්වහන්සේ ගමෙන් ඈත් නොවි ගමේ මිනිසුත් එක්කම තමන්ගේ මහාන ජීවිතය තමන්ගේ සමාජ ජීවිතය සම්පූර්ණ වෙනුවෙන් කැප කරන උන්වහන්සේ අපිට මහා මම දකින්නේ මහා ප්‍රඥාවන්තයෙක් විදිහට. මොකද මේ උගත්කමයි බුද්ධියයි කියන දෙක බොහොම පැහැදිලිව අඳුනා ගන්න තැන් තියෙනවා. උන්වහන්සේ උගත්කමයි ඒ මහා ප්‍රඥාභාවයයි නැත්නම් බුද්ධිමත් භාවයයි බොහොම ලස්සනට කැටි වෙච්ච චරිතයක්. හේතුව උගත්කම තිබුණටම මදි බුද්ධිය නැත්තම්. පොතපතෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්, විභාග ගන්න පුළුවන්, ආචාර්ය උපාධි ගන්න පුළුවන්, නොඑක් දේවල් ගන්න පුළුවන්. නමුත් ඒක උගත්කමට පමණක් සීමා වෙනවා. උන්වහන්සේම නෙමෙයි, උන්වහන්සේගේ ධර්ම දේශනා බැලුවත්, ධර්ම ග්‍රන්ථ බැලුවත්, ලියන ලිපි ලේඛන දිහා බැලුවත් මේ ප්‍රඥානවන්ත බව සහ උගත්කම ඉතාම අවුලක් නැතුව බොහොම පැහැදිලිව අපිට දකින්නට ලැබෙනවා. ලාබාල තරුණ භික්ෂුවක් වශයෙන් උන්වහන්සේ එදා කළ සේවාව අපිට බොහෝම අගය කොට අපේ රටවාසීන් වෙනුවෙන් කියන්නට පුළුවන්. අපේ ගරුතර මහා සංඝයා වහන්සේ මේ පිළිබඳව බෙහෙවින්ම උන්වහන්සේ ගැන සෑහීමකට සතුටකට පත් වුණා. ඒ අනුව අද අමරපුර නිකාය ඉදිරියට ඇවිදින් තිබෙනවා. ක්‍රමවත් බවක් තිබෙනවා. නිකායාන්තර සම්බන්ධතාවයේ තහවුරු වෙලා තිබෙනවා. මම කවදාවත් නායකකම් බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නෙවෙයි. එතකොට කිසිම නායකකමක් ගන්නෙ නෑ කියන අදහසින් තමයි මම හිටියේ. ඒ වුණාට මහා නායකකම බාරගන්න සිද්ධ වුණ වෙන කිසිම නායකමක් නැතුව. අපේ කාරක සභාවේ වැඩි දෙනා වහන්සේ මගෙන් ඉල්ලා හිටියා මේ වෙලාවේ හාමුදුරුවෝ පණ්ඩිතාවරු මේකට පත් වෙන්න ඕන කියලා. ඉතින් තව ස්වාමින් වහන්සේම බලාපොරොත්තු වුණා. නමුත් මාව මහා නායක තනතුරට පත් කරගත්තා. ඒ වෙනකොට මම ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට හිටියා. ඒ අමරපුර මහා සංඝ සභාවේ ව්‍යවස්ථාව සකස් කිරීමේදීත් මම මූලිකව ක්‍රියා කළා. මම එතෙන්ට යනකොට හරි ව්‍යවස්ථාවක් තිබුණේ නැහැ. තිබුණා ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. අද අපි කතා කරනවා ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර නායක පදවිය පිළිබඳව. මේ උත්තරීතර නායක පදවිය ස්ථාපිත කිරීම නිර්මාණය කිරීම සඳහා උන්වහන්සේ
කළ මෙහිවර අති විශිෂ්ටයි. මොකද උන්වහන්සේ හැම පැත්තක්ම පිළිබඳව බලලා ඒ වගේම අනාගතය පිළිබඳවත් කල්පනා කරලා නිකායේ පැවැත්ම නිකායක භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සහ දියුණුව පිළිබඳව නිවැරදිව හිතලා බලලා කල්පනා කළා තමයි මේ විවස්ථාව සම්පාදනය කිරීමේ කටයුතු වලට උන්වහන්සේ ප්‍රබලව හවුල් වුණේ. සංඝ සභාවේ කටයුතු මැනවින් කරගෙන යාම සඳහා විවස්ථා සම්පාදනයේ තමයි උන්වහන්සේගේ තිබිච්ච ඉතාම ශ්‍රේෂ්ඨ ක්‍රියාවලිය. සෑම අවස්ථාවකම තම අධ්‍යක්ෂින් ලබාගෙන උන්වහන්සේ විසින් සකස් කරන විවස්ථා කෙටුම්පත් අපේ මහා සංඝ සභාවට ඉදිරිපත් කරලා ඒ කටයුතු නිරාකරණය කරගෙන ස්ථිර විවස්ථාවක් අද පවතින විවස්ථාවක් මහා සංඝ සභාව ලවා සම්මත කරගැනීමට පුළුවන් වුණේ අපේ සභාපති මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. කොටුකොට ධම්මාවාස මහා නායක හාමුදුරුවන්ගේ බ්‍රාහ්මණවත්තේ සීවිලි හාමුදුරුවන්ගේම සම්බන්ධය ඇතිව අලුත් විවස්ථාවක් අදලා සම්මත කරගෙන මාව සහකාර ලේකකාධිකාරී තනතුරට පත් කරගත්තා. ඊට පස්සේ නියෝජ්‍ය ලේකකාධිකාරී වුණා. ඒකෙන් මං අස් වුණා. ඒ අතරතුර තමයි මං ඔය චූලගණ්ඩිනිකායේ මහානායක තනතුරට පත් වුණේ. මට ඒ වෙලාවේ එක ස්වාමීන් වහන්සේ නමක් අහුංගල්ලේ සිරි සීලවිසුද්ධ කියන මහානායක හාමුදුරුව මට කියනවා චූලගණ්ඩියේ මහානායක වෙලා මදි ඊළඟ වතාවේ අපේ සංඝ සභාවේ සභාපති වෙන්න ඕනේ කිව්වා. ඒ හඳුනේ කට ටිකක් සැරයි සරදාලා වගේ තමයි කිව්වා. බෑ කියන්න හිම් බෑ කිව්වා. කොහොම හරි ඊළඟ වතාවේ කියන්නේ මම මහානායකල අවුරුදු පහක් ගත වෙන වෙලාවේ මම ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපතිකමට කිසිම තරඟයක් නැතුව සීලු දෙනා වහන්සේගේම කැමැත්තෙන් පත් කරගත්තා. එතකොට මම සභාපති කොටුගොඩ නායක හාමුදුරුව දැන් උත්තරීතර මහානායක සංඝ සභාවේ මට ඉහළින් ඉන්න එකම හාමුදුරුව. ඒ උන්වහන්සේ මහා ලේකකාධිකාරී කාලේ මම නියෝජ්‍ය ලේකාධිකාරී සහකාර ලේකාධිකාරී උන්වහන්සේ උත්තරීතර මහානායක වෙනකොට මම සංඝ සභාවේ සභාපති. මම සතුට වෙනවා ඒ සංඝ සභාවේ සභාපති තනතුර ලැබීම ගැන පැති කීපයකින්. එකක් හුඟාක් මේ තනතුරු නගරබතට සීමා වෙලා තියෙන දේවල් පන්සල් කීපයකට වගේ මේ වගේ පිටිසර ගම්මානයකට කිසි දවසක මේ තනතුර ඇවිල්ලා නැහැ. ඉතින් ඒ සියලු දෙනා වහන්සේ එකතු වෙලා මේ පිටිසර ගම්මානයේ ගම් තුනේ ඉන්න මාව තෝරාගන්න තීරණ කරපු ගැන මං හරි සතුටු වෙනවා. ඒක අපේ ගමට ලොකු ගෞරවයක්. ඒ ගෞරවය ලබා දෙන්න මට පුළුවන් වුණා. මගේ තාත්තා මට මහාන වෙන්න පුළුවන්ද කියලා ආපු වෙලාවේ මං කැමැත්ත දුන්නේ නැත්නම් මෙතෙන්ට මට එන්න ලැබෙන්නේ නැහැ. මගේ අම්මා ආඩාඩා මාව බාර දුන්න මහාන වෙච්ච දවසේ තැඬුවා. අද ඒ අයට පිං සිද්ධ වෙන්න මම මේ ජීවිතය ගත කරනවා. මගේ ලොකු අයියා තාත්තා වගේ හිටියා. අද ජීවිතුන් අතර නැහැ. හිටියා නම් හරි සතුටු වෙයි.